මං අපේ දරුවන්ට යෝජනා කරනවා මාන්නේ හදාගන්න එපා. අම්මට උපාදි නැති වුණාට අම්මට තියෙන ලොකු ජීවිත අවබෝධයක්. අම්මා කියන එක අහන් ඉන්න කැමති වෙන්න. තාත්තා ලෝකේ පුරා ගියපු මහා උගතෙක් නොවුනට තාත්තා සමාජ ජීවත් වෙලා ලොකු අත්දැකීමක් තියෙනවා. එයා කියන එක අහන්න. ඒ 100ට 100ක් ඒගොල්ලෝ කියනේම අපිට කරන්න බැරි වෙයි. ඒත් කතා කරනකොට එකට එක කියන්න එපා. අහන් ඉන්න. එයාගේ උමන්ට වල තියෙන නරක මම දන්නේ ඉඳ කියන්නේ. ඒකෙන් වෙන විනාශ දන්නේ ඉඳ මම ළමයින්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න. අහන් ඉන්න. අහන් ඉන්න ඔළුව හැදෙනවා අපේ මාන්නය අඩු කරගත්තොත්. මාන්නය අඩු කරගත්තේ නැතොත් අපිට අහන් ඉන්න නම් බෑ. එහෙනම් අපි මාන්නය දුරු කරගන්න ඕන. මටත් තරුණ වයයට එනකොට මාන්නය ආවා. ඒ මාන්නෙන් ගත්තු තීරණ අපේ ලොකු ආමඳුරෝ එක්ක ගැටුම් මං හදාගත්තු. පන්සල අතහැරලා මම ආවේනේ. දැන් මේ මං අමරපුරනිකයි ඉන්නවා. මම මහනුනේ කොයි සියන්නිකයි. ඉතින් අර මාන්නයට ලොකු ආමඳුරොත් එක්ක ගැටිලා ආගෙවුමන්ට හදාගෙන පන්සලත් අතහැරලා ආව මට පුළුවන් කියලා. මාන්නේ මං දන්නවා මට ජීවිතේ වටින මහමුදුරෝ කෙනෙක් වෙච්ච මගේ ලොකු හමුදුරෝ මගෑරුනේ මාන්නේ ඉඳන්. සමහරට ඒ හමුදුරුත් එක මම හිතේනම් ඒක මට වෙන ජීවිතේ තව තලයක් එක්ක.